ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ මොන වගේ ආයතනයක්ද? ඔයාලට යම්කිසි තක්සේරුවක් ඇති පොලිසිය ගැන බලමු අපි මේ කතාව ගැන කීවලිවල. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රයිට්. එතකොට ශ්‍රී ලංකා පොලිසිය වගකීමක් නැතුව කටයුතු කරනවා නම් එහෙම විමල් ජයසේකරට ඇවිල්ලා ඒ වගකීම නැති දැන මිනිස්සුන්ට පොලිසියෙන් වෙන අසාධාරණයේ පිළිබඳව කියන්න සිද්ධ වෙනවා. මං අදාවිය අන්න එහෙම කේස් එකකට දිවුල පිටිය පොලිසිය කරපු අසාධාරණ තත්ත්වයක් සම්බන්ධව එහෙම නැත්නම් රාජකාරී ඉටු කිරීමේ ක්‍රියාපිළිවෙත රයිට් එක ප්‍රොෆෙෂනල් එක දන්නේ නැතිකම නිසාද මෙහෙම උනේ කියලා මට අහන්න සිද්ධ වෙනවා. එක්තරා පවුලක ඉන්නව කාන්තාවක්. මේ කාන්තාවට ගමේ තරුණ ගැටවු දෙන්නේ ගෙනැද්දිවලලා විකුණ ඇවිල්ලා කියනවා පොල් වගේක් තියෙනවා කියලා. මේ කාන්තාව වෙනදත් මේ තරුණයෝ දෙන්නගෙන් පොල් ගන්නවලු. අරගෙන කීයක් හරි තියාගෙන පොඩි ඩිස්කවුන්ට් එකක් තියාගෙන මෙයා විකුණනවලු. ඉබ්බසි මෙයා කිව්වා ආරයිට් ගේන්න කියලා. ත්‍රී වීලර් එකක තමයි මේ පොලිටික අරගෙන විල්ලවල මේ කාන්තාවට විකුණලා තියෙන්නේ. කොහොම හරි පොල් යම් කිසි හිමිකාරයෙක් ඉන්න මේ පොල් වල එහෙම නැතුව දැන් මම කෙලිම කියන්නම්කෝ මේ පොල් හොරෙන් කඩපු පොල්ලු. ඒක තමයි පොලිසිය තමයි ඒක කියන්නේ. පොලිසිය ඇලිගේෂන් එකක් අරන් එනවා මේ පොල් හොරෙන් කඩපු පොල් කියලා. හරි ඒක නන්දරේ හරි. මේ කාන්තාවගේ පැත්තට අපි ආයෙම යනවා නම් එහෙම මේ කාන්තාව වෙනදත් පොල් අරගන්න මේ පුජ්‍යලෝ දෙන්න තමයි ඉල්ල කියන්නේ පොල් දිනනවා කියලා. හරි. ඉන් පස්සේ පොල් අරගත්තා. පොල් අරගෙන මෙයා පොඩි ඩිස්කවුන්ට් එකක් තියාගෙන මෙයා තවත් කෙනෙකුට මේ පොල් අලෙවි කරනවා. පොල් විකන buying and selling. හරිද? එහෙම වුණා. කොහොම හරි මේ පොල් වත්තේ අයිතිකාරයාගේ CCTV එකේ තියෙන තාක්ෂණ මෙවලමේ තියෙන උපකරණ ඒ ශක්තිය අනුසාරයෙන් හොයාගන්නවා ඉල්ලුවලා මේ පොල් කොහරද යන්නේ කියලා. මෙයා දකින්නවා ත්‍රීවිඩර් එකකට ළඟ නිවසට අරන් ගිහිල්ලුවලා පොල් ටික බානවා. මෙයා ගියා පොලිසියට ගිහිල්ලුවලා පැමිණිල්ලක් කරනවා මගේ වත්තේ පොල් කරලා තියෙනවා ඒ පොල් ටික අසවල් අංක දන්න ත්‍රීවිල් එකෙන් අසවල් ගෙදෙට්ට ගිහිල්ලා අලවි කරලා දිනවා කියලා. ගිහිල්ලා දීලා දිනවා කියලා. ගිහිල්ලා දැම්මා පොලිසියට ගියා පැමිණිල්ලක් දැම්මා පොලිසියෙන් ආව මේ ගෙදරට. මේ කාන්තාවගේ ගෙදරට ආව පොලිසියෙන්. කොතම්ලා අර ත්‍රීවිල් දැන් කොහොම දන්න ආකාරයෙන් තමයි ඇවිල්ලා කියන්නේ. පොලිසිය හරි දක්ෂයි එහෙම කතා කරන්නේ. කෝ අර ත්‍රීවිල් එකෙන් තමුන්ගේ ගෙදරට ගෙනාපු පොල්. පොල් ටික තියෙනවා. ආ පොල් ටික සර් අපි මම විකුණා. විකුණා. කාටද විකුණන්නේ? මම විකුණන්නේ අසවලාට විකුණන්නේ. ආන්න හරි. ඔන්න දැන් පොලිසියට දැන් පොටක් දැන් පෑදුනා. පොල් තියෙන තැන දැන් අන්තිම දැනට දැන් යන්න පුළුවන්. රයිට්. පොලිසියෙන් මේ කාන්තාව අරගත්ත අත්අඩංගුවට අර දැනත්තා හොයාගෙන යනවා. එයා පිරිමි පාර්ශ්වයේ පුද්ගලයේ එයාට තමයි පොල් ටික විකුණලා තියෙන්නේ. හරිද? දැන් එතකොට පොල් වලට දැන් පොලිසිය කියන ආයතනය පොලිසිය කියන්නේ ඉන්වෙස්ටිගේෂන් කරන තැන. පොලිසිය කියන්නේ විමර්ශනය කරන තැන. හරිද? ඉන් පස්සේ දැන් මේ කාන්තාවට සහ අර බුජ්ජලයට විරුද්ධව පොලිසියෙන් නඩුව පවරපු තැනට මේක දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉන්පස්සේ කියනවා සර් පොලිසියෙන් කියනවා මේවා හොරපොල් මේවා හොරෙන් කඩපොල් ඒ තමුල දන්නේ නැද්ද? අපි දන්නේ නැහැ සර්. අපි වෙන්දොත් දෙවිලි බලලා මේ දෙන්න පොල් විගුණන අපිත් අරගන්නවා. අපි දන්නේ නැහැ. පොල් හොරපොල් කීලිවල්ලා ඒක පොලිසියට අනාවරණය වුණොත් තමයි යම් කිසි කෙනෙකුට දැනගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් එහෙම වුණොත් තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ මේක හොරපොල් කියලා. එහෙම නැත්නම් හොරපොල් ගෙඩිය පාට වෙනස් වෙනවද? හොරපොල් ගෙඩිය මොන හරි නම්බර් එකක් ගහලා දිනවද? ඒ මුකුත් නැහැ. හොරපොල් ගෙඩිය ගෙනල්ලා බිම තිබ්බෙන් පස්සේ ඒක මාලිමාව අනුසාරයෙන් උතුරට හැරනවද? ඒ මොනවත් වෙන්නේ නැහැ. හරිද?
එතකොට පොලිසියට යුතුයකමක් නැද්ද? පොලිසිය දන්නේ නැද්ද? කවුද මේ පොල්ගෙන ආව පුද්ගලයා? එහෙම නැත්නම් නියම ආකාරයෙන් වරද කරපු පුද්ගලයන් වත්තට මුට අරගන්න. එහෙම නැත්නම් අර පැමිණිල්ල දාපු ගෙදර කට්ටියගේ වත්තට හොරෙන් පැනලා පොල් කඩපු පුද්ගලෝ අත්අඩංගුවට ගන්න පොලිසිය දන්නේ නැද්ද? පොලිසිය ඉන්නේ බබාලද? පොලිසිය ඉන්නේ බබාලද? මූලික පොලිස් පුහුණුව ලැබපු පොලිස් නිලධාරීන්ට ඊට අමතරව අතරමඟදී විවිධ පුහුණු පාඨමාලාවන් සඳහා කැඳවනවා. අපරාධ විමර්ශන කිරීම සඳහා පොලිසියෙන් කැඳවනවා. ඒ පුහුණුව වලට යනවා පොලිස් නිලධාරීන්. හරිද? මොන්ටිසෝරි වැඩ කරලා හරියන්නේ නැහැ පොලිසියෙන්. එතකොට මේ අවසානයේ ඉන්නවල පොලිසියට බැමිල්ලක් තියෙනවා. හරි ගෙදරට ගියා. කෝ පොල් ටික කෝ පොල් ටික දුන්නා, සොරල් දුන්නා. උදාහරණයක් X කියන පුද්ගලයා දුන්නා. X ගෙදරට ගියා. පොල් ටික තියෙන වරෙන් වරෙන් උඹලා දෙන්න තමයි ඉල්ලුවා. මේ පොල් හොරකමට සම්බන්ධ කියලා අරන් ගියා. බීරවට් එක ගැහුවා. නම් දෙක ඇතුළත් කළා. ගරු මහේස්සාත්තුමාට ඉදිරිපත් කළා. ගරු මහේස්සාත් අධිකරණේ මොකද වෙලා තියෙන්නේ? මේ දින දවස් 7ක් බන්ධනාගාරගත කළා. ඇයි එහෙම කරන්නේ ගරු මහේස්සාත්තුමා? පොලිසිය කියනවා ස්වාමීනි පරීක්ෂණ අවසන් නැහැ කියලා. තවම පරීක්ෂණ අවසන් නැහැ. ඇයි පරීක්ෂණ අවසන් නැත්තේ? මේකනේ පොල් දිනනවා, පොල් ලෙලි ඇරල නැහැ. පොල් ටික පොල් බිඳන නැහැ. ඒ බින්ද පොල් ටික ස්ක්‍රේබර් එකට දාලා, එහෙම නැත්නම් පොල් ගාණි කරලා දාලා ඉවරලා හිරමණයට දාලා පොල් ටික ගාලා නැහැ. පොල් ටික මිරිකල නැහැ. අන්න ඔය කදන්දරට ඉවරෙත් දෙන්නේ නැති නිසා පොලිසිය කියනවා පරීක්ෂණ අවසන් නැහැ ස්වාමීනි කියලා. අර අහිංසක මිනිස්සු දෙන්න අන්තිමේදී පොලිසියේ තියෙන වරද නිසා, ගරු අධිකරණයේ පවා නොමග යවන පොලිසියේ තියෙන වරද නිසා ඒ මිනිස්සු දෙන්න බන්ධනාගාරගත කරලා තියෙනවා දවස් 7ක්. පොලිසියට තිබුණේ නැද්ද අර කට උත්තර ගන්නකොට? ඒ කට උත්තර වලින් කියනවා, කාන්තාව කියනවා, මට පොල් විකුණුවේ X Y කියන පුද්ගලයෝ දෙන්න. ඇයි පොලිසියට බැරි X සහ Y කියන පුද්ගලයෝ දෙන්න අත්අඩංගුවට ගන්නට? එතකොට සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගන්න පොලිසිය හරි දක්ෂයි. පොලිසිය විමර්ශන නැහැ. හරිද? අර ගිරවා කියනෝනේ බත් කෑවද කියලා අහන්නේ. ඌට ඇහෙන එක තමයි උන් ඉදරෝ කියන්නේ. ඒ වගේ පොලිසියේ මේ බබාලා එහෙම තමයි කරන්නේ. හරිද? දන්නවා සොරබඩු ළඟ තබා ගැනීමත් වරදක් කියන එක. ඒ වරදට තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. පොලිසියට ඉන්වෙස්ටිගේෂන් කරලිවලා කවුද මේ සොරකමට සැබෑවටම වග කියන්න ඕන කවුද කියලිවලා හොයලිවලා ඒ තක්කඩි දෙන්න අල්ලලා බන්ධනාගාරගත කරා නම් හොඳ නැද්ද? මේ විශ්වයේ ආශිර්වාද ලැබෙන්නේ නැද්ද? හරිද? අන්න ඒක තමයි පොලිසියේ පොලිස් යුනිෆෝම් එකේ කාකි නිල ඇඳුමේ ගෞරවය තියන්න දන්නේ නැති පොලිස් කාර්යෝ ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවා කියලා නොකියා බෑ. ඒක නිසා පොලිස් මැතිතුමනි, ප්‍රියන්ත බීරසූරිය මැතිතුමනි, මෙන්න ඔබතුමාට කේස් එකක් තියෙනවා හොයන්නට. පොලිස් මේ අපරාධය සැබෑවටම කරපු පුද්ගලයා අල්ලලා දාන්නේ නැතුව මගදී ඒ පොල් මිලදී ගත්ත අහිංසක මිනිස්සු අල්ලලා බන්ධනාගාරගත කරපු මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මැතිතුමාට වන්න මේ කේස් එක බාර දෙනවා. හරි, ඔක්කොටම ඔයාලට තේරෙනවා ඇති මහජනතාවට මට කියන දෙයක් තියෙනවා. කාට හරි යම් කිසි අසාධාරණයක් වුණොත් එහෙම වහාම කතා කරන්න විමල් ජයසේකරට. විමල් ජයසේකර එතරම් කතා කරනවා ඔබ වෙනුවෙන් මා පිණි ඉන්නවා. ඔබට අසාධාරණ දේවල් කරන්න මං ඉදියන්නේ නැහැ. ඕකේ, අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මම කියන්නම් මගේ දුරකථන අංකය 0733177155. Right. Mama, Deshamanda, Vimal, Jayasekara. Jai Veva.